උබලාට මතක ඇති ගම හදා රට හදන වැඩසටහන. එය එදා යුගයටත් වළංගුයි, අද දවසෙත් ඒ වළංගුයි. ගම හදා රට හදන්නට නම් ගම ගොඩනගන නව ක්‍රමවේදයක් රටට ඉදිරිපත් කරන්නට ඕන. ජාතික ආර්ථිකයේ තීන්දුව කරන උද්දමනය, විරකියාව, ආර්ථික වර්ධනය, අපනයනය, මේ හැම අංශයක් දිහාම අපි අවධානය යොමු කරන්නට ඕන. කුඩා පරිමාණයේ ග්‍රාමීය ආර්ථිකයට අපි ප්‍රමුඛස්ථානය ලබා දෙන්නට ඕන. ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශයක් හරහා මුළු රටේම තිබෙන ගම්මාන ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් පුබුදුවන වැඩසටහන එක මෙහෙවන්නට ඕන. මේ රටේ කර්මාන්ත විප්ලවයක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. මේ විප්ලවය අගනුවර කේන්ද්‍ර කරගත් විප්ලවයක් පමණක් වෙලා හරියන්නේ නැහැ. මේ විප්ලවය ගම කේන්ද්‍ර කරගත් කර්මාන්ත විප්ලවයක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකින් අසීමිත ශක්තියක් ලබා දෙන්නට ඕන. ගමේ දක්ෂයෝ, ගමේ ව්‍යාපාරිකයෝ හැකියාව තියෙන තැන ඍජු රාජ්‍ය මැදිහත් වීම තුළ ඒ අයව අපේ රටේ කෝටි ප්‍රකෝටිපතියන් බවට පත් කරන්නට ඕන. මම ඔබලට කියනවා අපේකම රකින, අපේ දහඩිය මහන්සියට මුල් තැන දෙන කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකින් ගමේ ජනතාවට ප්‍රමුඛස්ථානය ලබා දෙන යුගය නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ අපි බිහි කරනවාමයි කියන එක මේ අවස්ථාවේ මම තමන් ආසරණ ප්‍රකාශ කරනවා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකෙරුණු 268 වැනි ආදර්ශ ගම්මානය අද ජනතා ඉදිරිපත් කෙරුණා. අම්පාර අඩ්ඩාලච්චේන දීගවාපී ප්‍රදේශයේ ඉදිකෙරුණු ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිගම උදාගම්මානය නිවාස 40කින් සමන්විතයි. ඊට වැය කළ මුදල රුපියල් 1,438ක්. නිවාස ලාභීන්ට හිමිකම්පත් ප්‍රදානය ඇතුළු සමාජ සුභසාධන කටයුතු රැසක් මෙහිදී සිදු කෙරුණා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ දීගවාපී පරිවාර චෛත්‍ය රාජමහා විහාරයේ ඉදිකළ සිරි රතන දහම් පාසල් ශාලාව සිසු අයිතිරපත් කිරීමද අමාත්‍යවරයා අතින් අද සිදු කෙරුණා. ඊට වැය කළ මුදල රුපියල් 140ක්.